විශංකයා විශ්වාසනීය දැක්ම. රටේ මුල්තාර්ථිකය බාහිරාංශය මුදලාංශය රාජ්‍යාංශය සමුල්‍ය පද්ධතිය අද සෑම පැත්තකින්ම පහේ දුර්වල වෙලා ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ සහ රටේ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණ පහේ නැති වෙලා සියලුම පොලි අනුපාත දෙගුණ වෙලා විදේශ සංචිත වර්තමානයේ තිබිය යුතු මට්ටමටෙන් හරි අඩකට වඩා අඩු වෙලා ආර්ථික වර්ධන වේගය අපේ කාලේදී ආසියාවෙම රටවල් අතරින් ඉහළතම මට්ටමේ තිබුණාද අද තිබෙන්නේ අවම මට්ටමේ. රාජ්‍ය අංශයේ දෙවැන්සලස කඩාවැටෙන ආයෝජකයන් මේ රටේ පැමිණෙන්නේ නැත්තම් යම් වර්ධනයක් වාර්තා කළ එකම ශ්‍රේෂ්ඨිය වූ සංචාරක ශ්‍රේෂ්ඨියත් පාස්කු ඉරිදාවෙන් පසු කඩාවැටුණා. ව්‍යාපාර දහස් ගණනකින් වැහිලා බැංකු සහ මුල්‍ය ආයතනවල බොල් ණය ඉතිහාසයේ කිසි විටක නොතිබුණු මට්ටමකට ඉහළ නැගුණා. රජයේ ණය භාරතාවය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 100%කට කිට්ටු වගේකට පත් වෙනවා. රුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 180ක් ඉක්මවා ගිහින් රුපියලේ පිරිහීම නිසා පමණක් රජයේ ණය භාරතාවයට පසුගිය වසර 4 තුළදී රුපියල් බිලියන 1,760ක් එකතු වෙනවා. බදු ව්‍යුහය සහ ප්‍රතිපත්ති සංකීර්ණ වෙලා විවිධ නම් වලින් ජනතාව මත පනවන ලද බදු බර දෙගුණ වෙලා ජනතාවට ඌලන්න බැරි තත්ත්වයක ජීවන වේදම ඉහළ ගිය බුද්ධමිනේ දෙගුණ වෙලා ගොවීන් සහ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් බොහෝ දෙනෙක් විනාශ වෙලා ඉදිරියේදී ණයක්වත් ගන්න බැරි වන ආකාරයට යාගේ නම් රිබ් ආයතනයේ ණය බැහැරගෙන ලෙස වාර්තා වෙලා නැගී එන දේශීය කොන්ත්‍රාත්කරු බොහෝ දෙනෙක් බංකොලොත් වෙලා දුගී දුප්පත් දුප්පතුන්ට ලබා දෙන සුභ සාධනය දේශපාලනීකරණය රාජ්‍ය බැංකු කළමනාකරණය දේශපාලනික අවශ්‍යතාවයන් අනුව සිදුවෙනවා. මුළු ආර්ථිකයම විනාශ කිරීමට තුඩුදුම් මහ බැංකු බැඳුම් කර වංචාව සිදු කරලා ඒ වසන් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන ඒ සමගම FCID වැනි ආයතන මගින් රාජ්‍ය සේවකින් විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන් තීරණ නොගන්නා තත්ත්වයකට පත් කළ නිසා මුළු රාජ්‍ය සේමයම අකාරණාන්‍ය වෙලා අප රටේ ආර්ථිකය ස්වයංභාවය අභ්‍යන්තර මුල්‍ය අරමුදලට යටත් වෙලා යයි. මහා බැංකු අධිපතිවරයා පවසන තත්ත්වයට දැන් ආර්ථිකය වැටිලා මේ සියලු දේ නිසා අපේ මුළු ආර්ථිකය දැන් එක තැන හිර වෙලා පසුගිය වසර 5ක පමණ කාලය තුළදී ඊට මුදල් ඇමතිවරයා ලෙස මම අසුභවාදී තත්ත්වය පිළිබඳව විටින් විට ප්‍රකාශන නිකුත් කළා රටේ ජනතාවට දැනගන්න. ඒත් ඒවා හිටපු මුදල් ඇමතිවරුන් අගමැතිවරයාවත් ගණන් ගත්තේ නැහැ. අපිට දොස් කිව්වා හැරෙන්නට එම තත්ත්වය වෙනස් කිරීමට උන් කටයුතු කළේ නැහැ. ඒත් රටේ වාසනාව අවුරුදු 5ක් ඉස්සේ ජාතික ආරක්ෂාව රටේ සංස්කෘතිය ආර්ථිකය විනාශ කරමින් රටේ ස්වයංභාවය විශාල ලෙස අවදානමට ලක් කළ ඒ රජයට පැහැදිලි පණිවුඩයක් අපේ රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දෙනවා. ඒ දූෂිත සහ දක්ෂ රජයේ පරාජය ඒ අනුව රටේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිව වශයෙන් ජනවරමකින් පත් කරා දැවැන්ත ජනවරමින් පත්වීම සමගම Breaking.lk